තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රූපවාහිනිය ඔස්සේ එකතු වෙන ඔබ හැම දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධම්මපදයේ තවත් වැඩසටහනක් අපි අද මේ ආරම්භ කරන්නේ. ඉතින් අපේ දහම් පාසලේ දුවල පුතාලා වගේම රූපවාහිනිය ඔස්සේ එකතු වෙන අපේ අම්මලා තාත්තලා අපේ ගෞරවනීය මහා සංඝරත්නය හැම කෙනාටම වැදගත් වැඩසටහනක් තමයි ධම්මපදයේ කියලා කියන්නේ. ඉතින් මේ ධම්මපදයේ වැඩසටහනේ අපි මේ දවස්වල කතා කරන්නේ චිත්ත වර්ගයේ සඳහන් ගාථා. ඉතින් චිත්ත වර්ගයේ සඳහන් ගාථා අතර අද අපිට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දූරංගමං ඒකචරං කියන ගාථාව. ඉතින් බහාගිනෙය සංඝරක්කිත කියන හාමුදුරුවන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා ගාථාවක් තමයි අපි අද විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙනද වගේම මේ ගාථාව ලස්සනට ගායනා කරන්නට වැඩම කරලා ඉන්නවා අපේ සෝමරක්කිත පොඩි හාමුදුරුවෝ. සංගරක්කිත හාමුදුරන්ගේ කතාවේ ගාථාව කියන්නේ බොරලස් ගමේ සෝමරක්කිත පොඩි හාමුදුරුවෝ. ඉතින් අපි උන්වහන්සේට ආරාධනා කරමු අද මේ ගාථාව කියන්නට. දුරංගමං ඒකචරං ආසරීරං ගුහාසයං යේචිත්තං සඤ්ඤමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. දුරං ගමං දුර ගමන් යනවා. ඒක චරං තනිවම හැසිරෙනවා. අසරීරං ශරීරයක් නැහැ. ගුහාසයං ගුහාවක් තුල සිටිනවා. එතකොට යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති ගුහාවක් තුල සිටින්නාව මේ සිත යේ යමෙක් දමණය කරා නම් ඔහු මායාගේ බැම්මෙන් නිදහස් වෙනවා කියලා තමයි දේශනා කළේ. ඉතින් මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙන බව පේනවා විශ්මිත පුතාට. අවසරයි අපේ හාමුදුරනේ, සිත දුරගමන් යනවායි කියන්නේ. විශ්මිත පුතා අහනවා දුරගමන් යනවා කියන්නේ මොකද්ද මේ දුරංගමන් කියලා කියන්නේ? පුතේ හිත දුරගමන් යනවා. මොකද දුරගමන් යනවා කියන්නේ? අපි හිතනද දැන් අපි මෙතන ඉන්නවා. මං කියනවා දැන් ගෙදර කවුද දන්නේ ඉන්නේ නේ? අම්ම එහෙම ගෙදර ඇති නේද? ගෙදර අර ගේට්ටුවෙන් ඇතුල් වුණාම ඉස්සරහා දොර කියනකොට ඔක්කොම දැන් ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා. ඔන්න බලන්නකොනේ දැන් අපි හිතින් දුරගමන් ගිහිල්ලා මෙතන ඉන්නේ. හිත හැබැයි දුරගමන් යනවා. අපි කියනවා දිවි ලෝක ගැන කියලා. දිවි ලෝක කියන්නේ ලස්සනයි, දිව්‍ය කුමාරයෝ ඉන්නවා, කුමාරිකාවෝ ඉන්නවා, ඔන්න ඔක්කොම ගිහිලා දිවි ලෝකේ. අපාය කියලා එකක් තියෙනවා. ඒකේ යම රජුරෝ කියලා ඉන්නවා, යමපල්ලෝ කියලා ඉන්නවා. ඒ ඇත්තෝ වැරදි කරපු අයට වද දෙනවා. ඔන්න ඔක්කොම ගිහිලා අපායේ. බලන්නකො ඉක්මනින්ම දුරංගමන් දුරගමන් යනවා. හිතේ ලක්ෂණයක් තමයි දුරගමන් යනවා. ඒක චරං තනිවයි හැසිරෙන්නේ. කාත් එක්කවත් යනවද? ඈ තමන් තනියම යනවා. දුරංගමන් ඒක චරං තනිව හැසිරෙනවා. අසරීරං පේන්නෙත් නැහැ. අපි ගිය සතියේ කතා කරා පේන්නේ නැහැ හිත අසරීරං. ගුහාසයන් ගුහාවක් ඇතුලේ ඉන්නවා. මේ මිනිස්යාගේ ශරීරය ඇතුලේ හැංගිලා ඉන්නවා. යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති මේ හිත කවුරු හරි දමණය කළා නම් ඔහු මොක්කන්ති මාර බන්ධනා මායාගේ බැම්මෙන් නිදහස් වෙනවා, නැත්තම් නිවන් දකින්නයි කියලා බුදුහාමුදුරෝ පෙන්නලා දුන්නා. එතකොට පුතේ මේ ගාථාව දේශනා කළේ සංගරක්කිත කියන හාමුදුරුවන්ට. ඒ කාලේ හිටිය හාමුදුරුවන් වහන්සේ නමක් සංගරක්කිත කියලා. මේ සංගරක්කිත හාමුදුරුවන්ගේ හිටිය නංගි කෙනෙක්. නංගි විවාහ වෙලා හිටියේ. නංගිට පුතකුත් හිටියා. දවසක් හාමුදුරු වැඩියා ඒ සහෝදරියගේ ගෙදරට. ගෙදරට වැඩිය වෙලාවේ ඒ පුතා නංගිගේ පුතා. එතකොට නංගි පුතා බෑනා නෙවෙන්නේ, මේ බෑනා මහන වෙන්න ඕනි කිව්වා. ඉතින් මහන වෙන්න ඕනි කියන කන්දා එක්කන් ඇවිල්ලා මහන කළා. ඉතින් අර
හාමුදුරන්ට දැම්ම ගෝලයාට සංගරක්කිත කියලා. ඒ පොඩි හාමුදුරුවෝ නම හැඳින්වුවේ බාගිනෙය සංගරක්කිත. බාගිනෙය කියන්නේ බෑනා කියන එක. බෑනා වෙන සංගරක්කිත හාමුදුරුවෝ. ඔය හාමුදුරුවෝ තරුණ වයසට පත් වෙලා අවුරුදු 20 දී උපසම්පදා වෙනවා. උපසම්පදා වෙලා ඊට පස්සේ උන්වහන්සේ වැඩියා පළවෙනි වසට පළවෙනි වස් කාලේ ගෙවන්නට උන්වහන්සේ වැඩියා දුරබැහැර ගම්මානයකට. දුරබැහැර ගම්මානයකට වැඩම කරලා ඒ ගම්මානේ වස් වසලා වැඩ හිටියා. වස් කාලේ අවසන් වුණාම ඔය අද කාලේ අපිට කටින සිවුර පූජ කරන්නේ. ඒ වාගේ ඒ කාලේ උන්වහන්සේට වස්ත්‍ර දෙකක් ලැබුණා. ඒ කාලේ රෙදි කියනෙව හරි ගණන්. රෙදි නෑ. රෙදි දුර්ලභයි. බොහොම අඩුයි. හරි ගණන් වටිනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා මේ හොඳ රෙදි කෑලි දෙකක් හම්බුනාම මම මේක මගේ ලොකු හාමුදුරන්ට පූජ කරනවා. ඇයි ලොකු හාමුදුරනි මට ඉතින් මහාන කරලා මාව හදාගත්තේ ලොකු හාමුදුරනි. ලොකු හාමුදුරන්ට මේක ගෙනලා පූජ කරන්න ඕනි කියලා හිතාගෙන අරගෙන ආවා පන්සලට. පන්සලට ඇවිල්ලා මේක ලොකු හාමුදුරන්ට පූජ කළා. ලොකු හාමුදුර මොකද කිව්වේ? සංගරක්කිත මට එපා කිව්වා. ඊට පස්සේ කිව්වා හාමුදුරනි මං හාමුදුරන්ටමයි මේක ගෙනයි මට මේ වස්සසල හම්බුනේ. මේක හාමුදුරනි පිළිගන්නකෝ කියලා කිව්වා. ලොකු හාමුදුර රහත් වෙලා හිටියේ. උන්වහන්සේ මේ ආසාව නැහැ. උන්වහන්සේ එපා කියලා කිව්වා. තුන්වෙනි වතාවත් කිව්වා හාමුදුරනි මේක පිළිගන්නකෝ මං හාමුදුරන්ට ගෙනාවේ. උන්වහන්සේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැති වුණාම පොඩි හාමුදුරන්ට හරි දුකක් හිතුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කර කර ඉන්නවා ලොකු හාමුදුර මට ආදරේ නැද්ද කොහොද? මම මෙච්චර මේ මට වස්සසල හම්බෙච්ච පළවෙනි රෙද්ද මේ වස්ත්‍රය ගෙනෙලා ලොකු හාමුදුරන්ට සිවුරක් හදාගන්න පූජා කරාම ලොකු හාමුදුරු ගන්න ඇත්තේ මාත් එක්ක තරහ වෙලාද දන්නේත් නැහැ. ඉතින් මං මේක ගන්න නැත්තම් ලොකු හාමුදුරු ළඟ ඉඳලා වැඩකුත් නැහැ. සිවුරු අරලා යනවා කියා කල්පනා කරනවා. හිතින් හිතනවා. ඒ අතරේ ලොකු හාමුදුරන්ට පොඩි හාමුදුරු ඒ අතරේ වටාපත තියෙනනේ තල්ලත්ත. තල්ලත්තෙන් පවන් සලනවා. පවන් සලන ගමන් ඉතින් හාමුදුරන්ට රස්නේ වේලාවක වෙන්න ඇති නේද? ඉතින් ළඟට වෙලා තල්ලත්තෙන් හාමුදුරන්ට මෙහෙම පවන් සලසලා ඉන්නවා. පවන් සලසලා ඉන්න අතරේ පොඩි හාමුදුරු කල්පනා කරනවා දුරන් ගමන් ඔන්න දුර ගමනක් ගියා. කොහෙද ගියේ? ඒකත් ඉතින් ලස්සන කතාවක්. පොඩි හාමුදුරු කල්පනා කරනවා මං සිවුරු ඇරලා යනවා. සිවුරු ඇරලා ගිහිල්ලා මොකද කරන්නේ? මේ රෙදි කෑලි දෙක විකුණනවා. රෙදි කෑලි විකුණ දෙක විකුණලා සල්ලි ගන්නවා. සල්ලි අරගෙන සල්ලි වලට එළදෙනක් ගන්නවා. ඒ කාලේ එළදෙනකු ගන්න පුළුවන් ඇති රෙදි කෑල්ලක් දීලා. අදන රෙදි කෑල්ලක් දීලා ගන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඒ කාලේ එළදෙනුත් ලාභ ඇති. පොඩි හාමුදුර කල්පනා කරනවා ගිහිල්ලා එළදෙනක් ගන්නවා. එළදෙනක් අරගෙන එළදෙනගෙන් කිරි අරගෙන කිරි විකුණනවා. කිරි විකුණලා සල්ලි හොයා ගන්නවා. සල්ලි හොයාගෙන එතකොට වැසි පැටවු දානවනේ. පැටවුත් ලොකුවට වුණාම ගව පට්ටියක් තියාගෙන හොඳට සල්ලි හොයාගෙන ඊට පස්සේ හරක් ගොඩකුත් බලාගෙන මං ඉන්නවා. ඉන්නකොට කරත්තකුත් ගන්න ඕනි. කරත්තකුත් ඇරගෙන ඊට පස්සේ හරක්ගෙන් කුඹුරු හානවා. එතකොට කිරි ගන්නවා. එතකොට සල්ලි එකතු වුණාම මොකද කරන්නේ? ඉතින් ඊට පස්සේ ඉතින් නෝනා කෙනෙකුත් ගන්නවා. කසාදෙකුත් බැඳලා ඊට පස්සේ නෝනාත් එක්ක ඊට පස්සේ ළමයෙක් එහෙම හම්බුනාම පොඩි බබත් එක්ක නෝනාත් එක්ක කරත්තේ නැගලා ලොකු හවුඳුරන්ට පේන්නත් එක්ක එන්න ඕනි. බබත් අඩාගෙන නෝනත් එක්ක පන්සලට එනවා ලොකු හාමුදුරු බලන්න. එතකොට ලොකු හාමුදුරු සතුටු වෙන්නේ නැතයි. එනකොට පන්සලට කොහොමද එන්න ඕනි? එනකොට බබා මං වඩාගෙන එනවද නෝන වඩාගෙන ආපු ආවේද? නෝන වඩාගෙන එනකොට නෑ නෝන කිව්වොත් එහෙම නෑ මං වඩාගෙන යන්නම් කියලා. නෑ මං වඩාගෙන එන්න ඕනි කොහොමද? එතකොට ලොකු හාමුදුරු සතුටු වෙන්නේ ආමගේ බබා කියලා. නෝන කිව්වොත් එහෙම දෙන්න බෑ කියලා. කමක් නෑ කියලා එනවා. එනකොට අර පන්සල ඉස්සරහ වලේ වැටිලා කරත්තේ රෝදි වැටෙනකොට ළමයා අතහැරුණොත් එහෙම දෙනවා එකක් කෙවිතෙම්ම කියලා අතේ තිබුණේ තල්ලත්ත කේන්ති ගිල ගැහුව එකපාරම. ගහපු ගමන් අතේ තිබුණේ තල්ලත්තෙන් ගැහුවේ කාටද? ලොකු හඳුරංග ඔළුවට.
ඇයි කේන්ති ගිහිලා මේ හිත හිතා ඉඳලා එකපාරම තරහ ගිහිල්ලා ගැහුවා ගහන එක නෝනට කෙවිටින් කියලා ගැහුවේ හා හාමුදුරු බෙලුව පවංගා ගහ ඉඳලා එකපාරම ඔළුවට ගැහුවා තල්ලත්තේ හාමුදුරුව රහතන් වහන්සේ නමක් හාමුදුරු බෙලුව මොකද මේ එකපාරම හාමුදුරු බෙලුවම මේ පොඩි හාමුදුරු ගොඩාක් දුර ගිහිල්ලා දුරංගමං දුර ගිහිල්ලා ඊට පස්සේ ලොකු හාමුදුරු ඇහුවා සංගරක්කිත නෝනට ගහන්න බැරි හින්දාද මට ගෙහුවි කියලා මේක ඇහුවම පොඩි හාමුදුරන්ට ලැජ්ජ හිතුණා මොන රෙදි විකිනිල්ලද පැනලා දිව්වා එවලම ගෙදර යන්න දුවගෙන යනකොට අනිත් හාමුදුරු අල්ලගත්ත කොහෙද යන්නේ එහෙම යන්න පුළුවන්ද අල්ලගෙන ඊට පස්සේ බුදු හාමුදුර ළඟට එක්ක ගියා මේ හාමුදුරු පැනලා යන්න ගියා සිවුරු අරලා යන්න ගියා ඊට පස්සේ බුදු හාමුදුරුව දේශනා කළා දූරංගමං ඒකචරං කියන ගාථාව ඉතින් බලන්න පුතේ අතකොට අර පොඩි හාමුදුරු දුර ගමන් ගියාර රෙදි කෑල්ල පිළිගත්තේ නැති වුණාම ඉතින් මං හිතන්නේ ප්‍රශ්නයක් තියෙන වගේ පේනවා මං හිතන්නේ අපේ දුවට ස්වාමින් වහන්ස ලොකු හාමුදුරුවේ පිරිකරේ පිළිගත්තේ නැත්තේ ඇයි පොඩි හාමුදුරුව පව් නේද තිස්සෙනි දුව අහනවා ලොකු හාමුදුරුව පිරිකරේ මේ පිළිගත්තේ නැත්තේ ඇයිද කියලා පුතේ මේ රහතන් වහන්සේ කියන්නේ අමුතුම කෙනෙක්. දැන් අපිට මොනහරි කවුරු හරි ගෙනත් දුන්නොත් එපා කියනවද? ආ හොඳයි හොඳයි කියලා බාර ගන්නවනේ. ඕ නැති වුණත් බාර ගන්නවා. දැන් ඔයගොල්ලන්ට හිතන්නකෝ කවුරු හරි පොත් ගෙනල්ලා දෙනවා. පොත් තියෙනවා ඇති තරම්. මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේ ලියන්න පොත් තියෙනවා. තා පොත් ටිකක් ගෙනත් දුන්න. ආ මට පොත් තියෙනවා එපා කියයිද? එපා කියනකොට ආ හොඳයි හොඳයි කියලා ගනි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආසාවන් තියෙනවා. නේද සමහරු නම් එපා කියලා කාට හරි දෙන්න කියන ළමයිනුත් ඉන්නවා හැබැයි ඒතර රහතන් වහන්සේට ආසාවක් නැහැ උන්වහන්සේට සිවුරු ඇති වෙනකන් තියනවා නම් තව සිවුරු රෙද්දක් අරගෙන ඕක ගොඩ ගහ ගන්න ඕනද ඒ හින්දා ගෝලයත් එක්ක තියෙන අනිත් එක්ක නා සතුටු කරන්න හිතරිදී කියලා නෙමෙයි හිත දැන් උන්වහන්සේට වැඩක් නැහැ වැඩක් නැති නිසා තමයි ගෝලයාට කිව්වේ මට එපා කියලා තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළේ ඒ වෙලාවෙ තින් ලොකු පොඩි හාමුදුරනි නොමග ගියේ උන්වහන්සේ හිතුවා මේ පිළිගන්නේ නැත්තේ මට ආදරේ නැති හින්ද කියලා රහත් වෙලයි කියලා දැනගෙන හිටියේ නෑ එහෙම දැනගෙන හිටියේ නම් ඒ විදිහට කරන්නේ නෑනේ එතකොට මේ ඒ හාමුදුරෝ ඒ විදිහට තමයි රහතන් වහන්සේ ක්‍රියා කළේ පොතේ සංගරක්කිත හාමුදුරෝ ඒ විදිහට එදා සිවුරු ඇරලා යන්න ගියාට පස්සේ කොහමාරි අනිත් හාමුදුරු අල්ලගෙන ගියා අල්ලගෙන ගිහිල්ලා බුදුහාමුදුර ළඟට එක ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අර හාමුදුරු ලැජ්ජාවෙන් ඉන්නේ ඇයි නෝනත් එක්ක කසාදත් බැඳලා නේද සමහරලාට කරත්තෙ ගිහිල්ලා ඔක්කොමත් කරලා ඉවරයි මේ ලොකු හාමුදුරු ළඟ ඉන්න අතරම ඊට පස්සේ බුදුහාමුදුර දේශනා කරා දූරංගමං අපේ හිත දුර ගමන් යනවා ඒකචරං තනියමයි යන්නේ දැන් අපි යනකොට වෙන වෙලාවට යනකොට කම්මැලිකමට කියලා නැත්තම් පාළුවට ආරක්ෂාවට නේද අම්මා එක්ක යනවා තාත්තා එක්ක යනවා නැත්තම් නංගිත් එක්ක යනවා අක්කත් එක්ක යනවා යාළුවෙක් එක්ක යනවනේ එහෙම නැහැ හිතට එහෙම එකක් තියනවාද ඒකචරං තනියමයි රෑ කියලාත් නැහැ දවල් කියලාත් නැහැ උදේ කියලාත් නැහැ සමහරට ලයිට් උත් නිමල කට්ට කරුවෙලේ කරුවෙලේම හිත යනවා නේ එහෙමේ යනවා වැස්ස කියලාත් නැහැ උදේ කියලාට නෑ දවල් කියලාට නෑ අවුයි කියලාට නෑ අපි නම් යනකොට අපෝ දැන් අවුවේ යන්න බෑ හිතර එහෙම එකක් තියනද හිත යනවා අවුෙච්ච යනවා වහින වෙලාවටත් යනවා ඒක චරන් අසරීරා පේන්නෙත් නෑ දැක ගන්නත් බෑ ගුහාසයන් ගුහාවක් ඇතුලේ ඉන්න මේ මිනිස්සයාගේ ගුහාව ඇතුලේ හැංගිලා ඉන්න අටුවාවේ කියන මේ හදවතේ නැමෙති මේ පේන්නේ නැති ගුහාවක් තුල හිත හැංගිලා ඉන්න ගුහාසයන් ඒ චිත්තං සංයමෙස්සන්ති යම් කිසි කෙනෙක් මේ හිත දමනය කරා නම් මොක්ඛන්ති මාර බන්ධන ඔහු මාරයාගේ බැම්මෙන් නිදහස් වෙනවයි කියලා. ඉතින් නදිනි දුවට ප්‍රශ්නයක් තියෙනා වගේ වේනවා. හාමුදුරුවනේ මාර බන්ධනෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? නදිනි දුව අහනවා මාර බන්ධනෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද කියලා. මාර බන්ධනිය කියන්නේ පුතේ අපි මායාගේ බැඳීමෙන් යුක්තයි. මොකද්ද මේ මායා කියලා කියන්නේ?
अभी मरणेट पत्ते इतना मरुआ अभी क्या मरुआ की अलग इतना अभी मारे बेंदी इन अभी हेम के मेरेनवा इपेदन हेम के मरणे आत्कर् देना इतना बुधहाम धर्मदेश निवान दाखिन्न निवान दाखिन्न किया मुखद मे मारे आगे बेम्मे निधहसना एक पिर्णुआन पानव पिर्णुआन पानव की लखियाने आये तिपेदेन्ने ने इपेदेन्ने मेरेन्ने ने मेरेनवा किया दुकाकने इतना मे मार बंदने किया मार मारे आते बेंदी लगी आप इतकोट देंगार कियाने हरियट अभी हितांडोनी मारे आखने अपे उल्वे केस वेटिंग अल्लगत्ता वगे किया अपे केस वेटिंग अल्लगत्ता को अल्लगत्ता ओन के कीन देहादे को अल्लग वाड़ी एंड को वाड़ी हित कई फ्रीदेनावाणी मारे अभी को अल्लगत्ता वगे तमाय अभी अल्लग नहीं अपीट मारे आटो नीधि अभी हसर साक अपीटो नीधि हसर पुल बंद अभी समाल मेरेनो किया मण मेरे मना हम इन एम कि बे मारे अभी यटत्नी मारे पराजयकरणेकम बुधुन वाइक बुधुना मार पराजयकरण अभी क्या दस बिंबर मारसेन के बीबा दहया बर तर ये तर मारे पराजयकर राहत्न वकील की अभी मारे पराजयकरण एक थिंग इतकोट मार बंदना की लखियानी मारियागे बेम अभी अल्लाह बेंदगनी लनुपे नया फिट बेंदगनी हिटी अट है भाई मारिया अभी बेंदगनी ऐना मोखांति मोखांति की मीदेना इतको मोखांति मार बंदना की मार बेम निधहस्यन वाइकी बुधहाम देश कौद निधहस्य हित हदना कथा वहल संगरक्षित हामुदुर मुखद उने अर केलसु नैति मार बंदने निधहसला रोहत नहंस नम बट पत्ते इतना पुते अपट मे कथावे पाड़ कील देन समाल पंतमने उगा गुरीवर उगाणनवा लमई दूरंगम समार दूरगमान एक दस मट चूटी कथावकूत मत अक्न इक गुरीवर उगा उगा इन उगा इनकोट गमक इकोल लमेट पेनवा इहापेत्ते जनल इहापेत्ते नये रिंगनवा हुंबहाट हुंबहाट रिंगन लमियादेंग इहे बलागन इन्न बलागन इनको गिहिल गिहिल नया गिहिल चूटी नैट कोटक चूटी नैटिकेलो इतनी दें गुरुरे उगा मैं दूर दूरंगम दुर्गम गिहिल इहाट गिहिल गुरुरे एक पार लमिया गेह मुखद कील प्रश्न कहबु गम नैट विरा वाल इतकोट बलवा मेमुद गुरुवर बलना पाँति अय या दूरंगे मंग अरे सरव्याधि हाँ बलाइंदा तीयन एक बार महाप उत्तर दीगंड संहार लमयन तेवा गुरुवर याद दूरंगम दुर्ग मंगियो विभागे पेर मार बंदे नीन निधा बेरवेनवासा हुदट हित दुर्गमंग करण दे पीली बंद कीन दे पीली बंद हित हदागंडोनी इतकोट तम हरी इतनी मे लसन गातावाक् मे प्रसिद्ध गातावा को दूरंगमंग एक चरण कीन गातावा हरी लसन गातावा इतिंग अभी गातावा कि पाए इतिंग अपे सोमरक्त पड़ी हाँ अंत कियम गातावा कि अपे दूल पुताल थये रटट मेहिंदे कियम बला दूरंगमंग एक चरण दूरंगमं एक चरण आसरीरं गुहासयं आसरीरं गुहासयं ये चित्तं संयमिष्यन्ति ये चित्तं संयमिष्यन्ति मुक्खन्ति मार बन्धना मुक्खन्ति मार बन्धना दूरंगमं एकचरं असरीरं गुहासयं मे गातावदेशना करमि
භාගිනේය සංගරක්කිත හාමුදුරුවන්ට මේ ගාථාව දේශනා කරලා බුදුහාමුදුර ධර්ම දේශනා කරාම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ කතාව තමයි අපි අද කතා කරන්න තියදුනේ, විස්තර කරන්න තියදුනේ. එතකොට ඔබට මෙවැනි වටිනා වැඩසටහනක් ධම්මපදයේ වැඩසටහන ගාතාවෙන් ගාතාව කතාවෙන් කතාව ඔබේ නිවසට ගෙන එන්නට මේ විස්තර කරලා දෙන්නට ටීවී දිදුල ඔස්සේ මේ වැඩසටහන ඔබට රැගෙන එන්නට අපේ මාලිගාවිල අස්සජී නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව මේ වැඩසටහන ඔබට ගෙන එනවා ඒ කාර්ය මණ්ඩලයේ හැමදෙනාගේම දායකත්වය මැදිහත් වීම මත. ඉතින් අද දවසේදීත් මේ වටිනා වැඩසටහන ශ්‍රවණය කළා, ඇහුවා, දැකගත්තා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ දුවා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අපේ පොඩි හාමුදුරන්ටත් වැදගත් වෙන වැඩසටහනක් තමයි මේ ධම්මපදයේ වැඩසටහන කියලා කියන්නේ. ඉතින් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ඉදිරියටත් අපි හැමදාමත් සතිපතා හැමදාම මේ වේලාවට තවත් ගාතාවන් විස්තර කරමින් කතාවන් විස්තර කරමින් මෙවැනි වැඩසටහනක් රැගෙන එනවා. ඉතින් ලබන සතියේදී මෙවන් වැඩසටහනක් තුලින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අපේ දුවල පුතාලටත් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මායලන්තං බුද්ද පුත්තං නමාමහං.